අයිබෝන් ඔබ එක්වන්නේ අද්දර්ණ මධ්‍යහන පුවත් විකාශය සමගින් මම චාර්ණී කරුණාරත්න ප්‍රථමයෙන් නවදානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත දිවයින පුරා කාලගුණය අයහපත් දිස්ත්‍රික් දෙකකට නායය මේ අවදානම පැහැර ගැනීම වාරිය පොළ තරුණයා හමු වෙයි අම්බුලුවාවේ නොවිසඳුණු කසල ගැටලුව තරු ඇගයු දෙරණ සිනමා උලෙල වෙරසිවලාව දෙඩි ආර්ථික අර්බුදයක Living your masterpiece, Rossel, eternal elegance. Deshiya puat. දිවයිනේ ප්‍රදේශ රසකට ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. අම්බලන්ගොඩ බලපිටිය අහුංගල්ල කොස්ගොඩ බටපොළ බද්දේගමන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන අධික වර්ෂාපතනයක් ලැබුණා. මේ හේතුවෙන් දකුණු වෙරළ තීරයේ දැඩි රළු ස්වභාවයක් ගෙන ඇති බවයි අද දෙරණ වාර්තා කර සඳහන් කළේ. බලපිටිය මාදුගඟේ මොයකට අවහිර වීම නිසා නිවාස කිහිපයකට ජල ගැලීම් තත්ත්වයක්ද ඇතිව තිබෙනවා. කතරගම මණික්ගඟ ඉහළ කොටසේ පිහිටා ඇති විහෙරගල ජලාශයේ වාන් දොරටු හතරක් අඟල් 6 බැකින් අද උදෑසන විවෘත කරනු ලැබුවා. ඒ හේතුවෙන් මණික්ගඟ භාවිත කිරීමෙන් බලකින් ලෙස කතරගම් පොලිසිය එම් ප්‍රදේශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හඟුරන් කැත පදිය පැලැල්ල මන්දාරම් නුවර සහ කන්දහන් දියන ප්‍රදේශවල මේවර විට දැඩි වර්ෂාවක් පවතින අතර හඟුරන් කැත සිට ගල උඩ දක්වා ඇති අතුරු මාර්ගයේ ගල් වැටිය මාර්ගයට පෙරලීමේ අවදානමක් ඇති බැවින් එම මාර්ගය භාවිත කිරීමෙන් බලකින ලෙස හඟුරන් කැත පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මහනුවර සහ ඒ අවට ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට බාධා මතුව තිබෙනවා. බදුල්ල ප්‍රදේශයේ ඊයේ දහවල් සිට මේ දක්වා පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල පුවක්ගොඩ මුල්ල නිවාස දෙකක් නායෑමේ අවදානමකට ලක්ව තිබෙනවා. නායෑමේ අවදානම ඇති ස්ථානවල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසනවා. බදුල්ල බණ්ඩාරවෙල බදුල්ල නුවර එළිය ඇල්ල වැල්ලවාය බදුල්ල මහියංගන යන මාර්ගවලට පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් අවධානයෙන් රිය දහවණේ දෙන ලෙස පොලිසිය රිදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා නායෑමේ අවදානම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. මේ අතර ශ්‍රී ලංකාව අපට වායුගෝලයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් අධික වර්ෂාපතනයක් ලැබෙන බවයි කාලගුණක විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ශ්‍රී ලංකා ආසන්න වායුගෝලයේ ස්ථාපිතව පැවති කැරමිලි ස්වභාවය දැන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී දිනිට ගිනිකොන දෙසින් ස්ථාපිතව පවතින්නේ මේ තවදුරටත් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම දිවිනේ සහ දිවින වටාවන මූදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වයට බලපෑම් කරමින් දිනිට ආසන්නව ගමන් කරන ඇතැයි අපේක්ෂා කරනවා. මේ සහ දිවින අවට මූදු ප්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අර්ථ වලාකුලින් බලව පවතින්නේ දිවිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරු සහිත වැසි ඇතිවීමේ හැකියාව අද දිනේත් පවතිනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට ආසන්න ඉතාත් අද වැසිද ඇතිවීම හැකියාව පවතිනවා. එමෙන්ම ගිගුරු සහිත වැසි ඇතිවීම ප්‍රදේශවල තාවකාලිකව තද සුළඟේ තියෙන්න පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගෙන අවශ්‍ය පියර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටින කැමැතියි. තවද අප වෙත ලැබී ඇති නවතම චන්ද්‍රිකා ඡායාරූපයට අනුව දිවයින පුරාම වලාකුළු වර්ධනය පවතිනවා. පවතින අඩු කීර්ණ තත්ත්වය අනිද්දා වන විට දිවයින නිවසට ගමන් කරන තත්ත්වයක් තමයි පවතින්නේ. ඒ සමගම මෙම තත්ත්වය අඩු වෙන විදිහට අපේක්ෂා කරන්න පුළුවන්. කෙසේ වෙතත් දිනේ නිරිද්දි කොටසට ඉදිරියේ වැසිබර කාලගුණ තත්ත්වයක් පවතිනවා. රුපියල් කෝටි 2ක කප්පම් මුදලක් ඉල්ලා වාරියපොළ ප්‍රදේශයේදී පැහැරගත් තරුණයා අතහැර දමවා ගොස් සිටියේදී පොලිසිය විසින් මුදාගෙන තිබෙනවා. පැහැරගත් පුජ්ජලීන් විසින් අදාළියම 5.50ට පමණ අදාළ තරුණයා නිකවැරටිය නගරයේ ඔරලෝසු කණුව ඇසලදී අතහැර දමවා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
රුපියල් කෝටි 2ක කප්පම් මුදලක් කියලා අදාළ තරුණයා පසුගිය 12 වෙනිදා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබුණා. වාරියපොළ පොලිසියට ලද පැමිණිල්ලක් මත කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී සීබී ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් වාරියපොළ පොලිසිය ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් සිදිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළා. ඒ අනුව පොලිසිය උපදෙස් මත රුපියල් කෝටි 2ක කප්පම් මුදල් රුපියල් ලක්ෂ 85ක් දක්වා අඩු කර ගැනීමට පවුලේ ඥාතීන් කටයුතු කර තිබෙනවා. අදාළ කප්පම් මුදල් ලබා දීමට අවස්ථා කිහිපයකදීම පැමිණෙන ලෙසට තරුණයාගේ ඥාතීන්ට දැනුම් දී තිබුණද පැහැරගත් පුද්ගලයන් විසින් එම අවස්ථාව පසුව මගහැර තිබුණා. කෙසේ වෙතත් අද පෙරවරු 10ට පමණ මුදල් රැගෙන පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර ඊයේ රාත්‍රියේ පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය සහ පැහැර ගැනීම සැලසුම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වාරියපොළ පොලිසියට හැකි වී තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි වාරියපොළ පොලිසිය පැවසුවේ. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග අදාළ තරුණයා නිකවරටිය නගරයේ ඔරලෝසු කණු අසල පැහැරගත් පුද්ගලයන් විසින් අතහැර දමා ගොස් දුරකථන ඇමතුමකින් පවුලේ ඥාතීන්ට ඒ පිළිබඳව දැනුම් දී තිබෙනවා. ඒ අනුව අදාළ තරුණයා පොලිසිය විසින් සොයාගෙන ඇති අතර අද දිනේ ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි වාරියපොළ පොලිසිය සඳහන් කළේ. සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වාරියපොළ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණ තිබෙනවා. බ්ලැන්ගොර් හිසිට පැමිණි UL 172 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී 10:40ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ඉන්දියාවේ සාංචි විහාරයේ අනගාරික ධර්මපාල පිරිරුව විවෘත කිරීමේ අවස්ථාවටද සහභාගී වුණා. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ඉතිහාසයේ හින්දු හා බෞද්ධ ආගමික සබඳතා වැඩි වශයෙන් පැවැත්වූ යුගය පොළොන්නරුව වන බවත් එම ප්‍රදේශයෙන් බිහි වූ නායකයෙකු ලෙස ඉන්දියාවේ රජය සමග කටයුතු කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බවත් ප්‍රකාශ කර තිබෙනවා. එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ශිවරාජ් සිං මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාට ගෞරවයක් වශයෙන් සාංචි විශ්වවිද්‍යාල ප්‍රවේශ මාර්ගයේ සහ උද්‍යානයේ ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා නමින් නම් කිරීමට කටයුතු කරන බවයි. සාංචි විහාරය හා බැඳමින් පවතින නම් කිහිපයට අතරට මෛත්‍රීපාල සිරිසේන නාමයේද එක්වන බව මහබෝධි විහාරස්ථානයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාත්‍යංශයේ සඳහන් කළේ. උගන්ඩාවේ සංචාරයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබෙනවා. අද පෙරවරු 8:55ට පමණ මහින්ද රාජපක්ෂ මහතා එමිරේට්ස් ගුවන් යානයකින් දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. උගන්ඩා රජයෙන් කළ නිල ආරාධනයකට අනුව මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වුණා. උගන්ඩාවේ ජනාධිපති යොවේරි කජුටා මුසවෙනි මහතාගේ 6 වෙනි ජනාධිපති පදවි ප්‍රාප්තියේ ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිත මුත්තකු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාවට නව මාවතක් හඳුන්වා දුන් දෙරණ මාධ්‍ය ජාලය සංවිධාන කරන දෙරණ සිව්වන සිනමා සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ඒ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී. ප්‍රේක්ෂක ඔබ පුල පුලා බලා සිටි සිව්වන දෙරණ සිනමා සම්මාන උළෙල මෙතෙන් සිට ඔබට පිළිගන්වන වගයි. Celebrating 69 years of Sri Lankan cinema. This is the 4th Derana Sansilk Film Awards 2016. දෙරණ
සිව්වන සිනමා සම්මාන උළෙල සඳහා 2015 වසරට අදාළ චිත්‍රපට සඳහා අංශ කිහිපයක් යටතේ සම්මාන ප්‍රදානය කෙරුණා. කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති දෙරණ සිනමා සම්මාන උළෙලට විචිත්‍රවත් අංග රසක්ද එක්ව තිබුණා. ඉන්දියාවේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ සාජී කරුණ් මහතාගේ සහභාගිත්වයෙන් යුත් ජූරි සභාවක් විසින් පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට 20ක් සහ තිරගත වීමට නියමිතව තිබූ චිත්‍රපට 6ක් ඇගයීමට ලක් කරමින් සම්මාන සඳහා තෝරාගෙන තිබුණා. ඒ අනුව වසරේ හොඳම සහ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මාන දිත්තේ මෙහිමි වූයේ හෝගානා පොකුණ චිත්‍රපටයටයි. හෝගානා පොකුණ ඉන්දික පඩිනන්ද හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලෙස ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රසන්න විතානගේ මහතා සම්මානයට පාත්‍ර වූ අතර බොරදිය පොකුර චිත්‍රපටයේ වෙනුවෙන් සත්‍යජිත් මායිතිපේ මහතාට ජූරියේ විශේෂ සම්මානයක්ද හිමි වුණා. මෙවර සිනමාරුලේ ජනප්‍රියම චිත්‍රපට නළුවා ලෙස හේමල් රණසිංහ මහතා සම්මාන ලැබූ අතර දිනක්ෂි ප්‍රේසාද මෙනවිය ජනප්‍රියම නිලියට හිමි සම්මානය දිනා ගත්තා. වසරේ හොඳම රංගන ශිල්පියා ලෙස සම්මානය දිනාගත්තේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ රඟපෑ ජැක්සන් ඇන්තනි මහතායි. බොරදිය පොකුණ චිත්‍රපටයේ රඟපෑ කෞශල්‍යා ප්‍රනන්දු මහත්මිය හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. ජයලත් මනෝරත්න මහතා හොඳම සහාය රංගන ශිල්පියා ලෙසත් සබිතා පෙරේරා මහත්මිය හොඳම සහාය රංගන ශිල්පිනිය ලෙසත් සම්මාන දිනාගත්තා. හොඳම ප්‍රහසන ශිල්පියා ලෙස ගින්දබේ චිත්‍රපටයේ වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා මහතාත් හොඳම ප්‍රතිවීර චරිතය වෙනුවෙන් ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ රඟපෑ කමල් අද්දරාරච්චි මහතාත් සම්මානයට ලක් වුණා. හෝගානා පොකුණ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ දිනේෂ් සුභසිංහ හොඳම චිත්‍රපට සංගීතය වෙනුවෙන් සම්මාන දිනාගත් අතර හොඳම සිනමා ගීතය බවට පත් වූයේ සිනහව අතරින් චිත්‍රපටයේ සිරවී තිබුණා හදපතුලේ නැමැති ගීතයයි. මීට අමතරව චන්න දේශප්‍රිය මහතා හොඳම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන්ද අජිත් රාමනායක මහතා හොඳම සංස්කරණය වෙනුවෙන්ද රොහාන් සමර්ධිවාකර මහතා හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන්ද හර්ෂ මන්දිල මහතා හොඳම වේශ නිරූපණය වෙනුවෙන්ද නිමල් සෝමරත්න මහතා හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන්ද සම්මාන දිනා ගත්තා. හෙට දවසේ සිනමාවේ පෙරගමන් කරු යන තේමාව යටතේ මෙතෙක් තිරගත නොවු චිත්‍රපට දෙකක් වෙනුවෙන් සම්මාන පිරිනැමීමද දෙරණ සිනමා උරුලේ විශේෂත්වයක් වුණා. ඒ අනුව මතු ප්‍රාර්ථනා සපරි අධ්‍යක්ෂකවරයා ලෙස දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ වෙනුවෙන් මලික් හැගොඩ මහතා විසින් සම්මාන දිනා ගත්තා. මතු ප්‍රාර්ථනා සපරි චිත්‍රපටය ලෙස සරත් ධර්මසිරි මහතාගේ සූවිසි විවරණ චිත්‍රපටය සම්මාන ලැබූ අතර එම චිත්‍රපටයේ වෙනුවෙන් රුපියල් මිලියන 1ක ප්‍රචාරණ අනුග්‍රහයක් ලබා දීමටද දෙරණවාදචාලය පියවරගෙන තිබෙනවා. අඩසිය වසක අද්විතීය සිනමා රංගනය වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් පෙදෙන ගෞරව සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ප්‍රවීණ රංගන ශිල්පිනි සර්ණා මල්ලවරච්චි මහත්මියයි. පමණක් හිමිවන දෙරණ පරම ජීවන සම්මානය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනි ස්වර්ණා මල්ලවරච්චි මහත්මියට පිරිනමනවා ඇතී. Samsung Film Awards 2016. වසරක් තුල වැට්පදු පහතට මේ පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්නේ විරාමයෙන් අනතුරුව. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. මෙරට තුල නැවත ත්‍රස්තවාදයක් ඇතිවීමට ඉඩ නොතබන බව දීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට බෙදීම හෝ ත්‍රස්තවාදය වෙනුවෙන් අදහස් දක්වා ඇති පුජ්ජලින්ගේ යෝජනා පිළි නොගන්නා බවයි. සිවාජින් ලිංගම්ගේ යෝජනා පිළිබඳව අපි කිසිදු තැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔහු නිරන්තරයෙන්ම පසුගිය කාලෙත් LTTE එක වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම රට බෙදන්න කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා ඔහුගේ මේ යෝජනා පිළිබඳව අපිට කිසිම තැකීමක් නැහැ. අපි ඉතාමත් වගකීමෙන් කියනවා කිසිසේත් ජනාධිපතිතුමා ඉන්නකම් අපි ඉන්නකම් මේ රට බෙදන්න ඉඩ දෙන්නෙත් නැහැ. මේ රටේ නැවත ත්‍රස්තවාදයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නෙත් නැතේ කියනවා අපි ඉතාමත් වගකීමෙන් කියනවා.
ඩිලාන් පෙරේරාමතුමා කියන්නේත් මම කියන්නේත් එකම කතාව. ඒ පිළිබඳව අපි තීන්දුව ගන්නේ පක්ෂේ මැදම කාර්ක සභාවෙන්. අපි මේ පක්ෂේ බෙදන්න නෙමෙයි හදන්නේ. පක්ෂ එකතු කරා. ඉතින් අපි මේ පක්ෂ එකතු කිරීම සඳහා අපි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්නවා. ඒකදී තී දඬුවම් දෙනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මැදම කාර්ක සභාවේ. ඒක තමයි අපේ තීරණය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මහා සංඝරත්නයේ කතිකාවතක් පැවැත්තුණා. ඒ තංගල්ල වනවාසී කුඩා විහාර පරිශ්‍රයේදී උත්තරීතර මහා සංඝ පීතෘන් වහන්සේලා වශයෙන් ජාතියට ආදරයක් තියෙනවා නම් ශාසනයට ආදරයක් තියෙනවා නම් දේශයයි ශාසනයයි රැක්ක මේ ප්‍රතාපවත් නරපතියට නැවත යුද හමුදාවේ තිබුණු ආරක්ෂා එල්ලසම ලබා දෙන්න කියලා වහන්සේලාගෙන් වැඳව කාරුණික රෝහණ දේශයේ පීතෘන් වහන්සේලා වශයෙන් අපි ඉල්ලා සිටිනවා. අද අපිට විශාල සැකයක් මතුවලා තියෙනවා ලොකු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව යත් කිරීම පිළිබඳව. හේතුව මේකත් අර මහ විශාල ගුවන් තොටුපළක වීගබඩා කළා වගේ සරල ක්‍රමයක් අනුගමනය කරලා කරන කුංචි සෙල්ලමක්ද එහෙම නැත්නම් පහදලුවම බටහිර බලවේගවල උමනාව එල්ටීටී ප්‍රධානයේ ඩයස්පෝරාවේ උමනාවක් සඵල කරගන්න කරපු උපක්‍රමයක්ද කියලා ඔබ තුමන්ලට බැරි නම් ආරක්ෂාව යොදන්නට ඔබ තුමන්ලට බැරි නම් මේ හිටපු හමුදාව නැවතත් යොදන්නට ඔබ තුමාට ඒකට ඇති වුණු බාධකයේ කුමක්ද වසරක් ඇතුළත වැඩපත් පහත දැමීමට හැකියාවක් පවතින බවට තමන් විශ්වාස කරන බව වෙවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ අස්කිරි හා මල්පතු මහානාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජුනි මාස 20 වෙනිදා විවෘත කිරීමට නියමිත අභිනවයේ නිදිකන ලද කොත්මලේ නව මහවැලි මහසෑය විවෘත කිරීමේ මහා පුණ්‍යෝත්සවයේ එක්වන ලෙසට ආරාධනා කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ පස්වරුවේ අස්කිරි මහා විහාරයේ වෙත පැමිණ අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාගල ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදුටුවා. අනතුරුව මල්ලතු විහාරයේ වෙත පැමිණ අමාත්‍යවරයා මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලනා හිමියන් බැහැදුටුවා. වැඩබද්ද ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට ඉවලින් අයින් කරලා තියෙන්නේ. ඉතින් වැඩබද්ද වැඩි වෙලා තියෙන්නේ 104යි. 111 ඉඳලා 115 දක්වා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලටයි විදුලි බලයටයි වැඩබද්ද නැහැ. ඉතින් මම හිතන්නේ මේ තිබෙන ගෝලීය ආර්ථික තත්ත්වය නිසා අපගේ මාතෘභූමියටත් ඒකෙන් බලපාලා තිබෙනවා. ආදායම් පැත්තෙන් අපිට විශාල ගැටලුවක් තියෙනවා. විශාල වශයෙන් අපිට රුපියලක ආදායමක් ලැබුණොත් 90%ක්ම මේ යන්නේ පරණ ණය ගෙවන්න. නමුත් වැඩබද්ද වැඩි කිරීමෙන් අපි දන්නවා ජනතාවට අමාරු වෙනවා කියලා. ඉතින් ආදායම නැතුව අපිට රටක් ගෙනියන්න විශේෂයෙන් මේ සහනාධාර විශාල ප්‍රමාණයක් අපි දෙනවා. අපි දැනට තිබෙන තත්ත්වයේ උඩ වසම් 14000කට රුපියල් ලක්ෂ 10ක් ලබා දෙනවා. වැඩ කටයුතු කරා. එතකොට පොහොර සහනාධාරය අපි දෙකටම දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දැන් තේ රබර් පොරවලටත් මේ මාසේ දවස් 10කින් පමණ සහනාධාරය ලබා දෙන්න. ඉතින් මේවා කිරීමට අපිට ආදායමක් අවශ්‍යයි. එම නිසා මේක ඉතාමත්ම తాවකාලික දෙයක්. මම හිතන්නේ වැඩපත්ද තව අවුරුද්දක් ඇතුළත අපිට ආයෙත් අඩු කරන්න පුළුවන් කියලා විශාල විශ්වාසයක් මට පෞද්ගලිකව තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගත් පාතාල කල්ලි සමාජිකයෙකු ලෙස සැලකෙන ආර්මි සම්පත් නැමැත්තා ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර දී තිබෙනවා. කොම්පඤ්ඤ වේදිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ පසුරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. අදාළ සැකකරු සමග ඔහුගේ බිරිඳද අත්අඩංගුවටගත් අතර ඇයද ත්‍රස්ත විමර්ශන ඒකකයේ වෙත බාර දීමට කටයුතු කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. සැකකරුවන් අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ආර්ය සම්පත් නැමැත්තා සදුව තිබූ ගිනි අවියක්ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. අම්බලවාව කුණුකන්ද මතට කසල බැහැර කිරීමට එරෙහිව ගම්වාසීන් අවස්ථා කිහිපයකදීම විරෝධතාවන්හි නිරත වූ අතර පසුගියදා මාරාන්තික උපවාසයක්ද ආරම්භ කළා. මෙම ගැටලුව සඳහා බලධාරීන්ගේ නිසි අවධානය මෙතෙක් යොමු නොවීම හේතුවෙන් මෙවර විටත් අඛණ්ඩව උපවාසයේ ක්‍රියාත්මක වනවා. අම්බලවාව කුණුකන්ද මතට දිනකට බැහැර කෙරෙනු කුණු ට්‍රැක්ටර ප්‍රමාණය 15 ඉක්ම වනවා. එලෙස බැහැර කරන කැලි කසල කඳුපාමුල ප්‍රදේශවලට සේදී ඒම තුලින් වත්තේ කඩේ අක්‍රසිය බලත්ගම කෙහෙල්පන්නල ආදී ගම්මාන රසක ජනතාව දැඩි පීඩාවකට මෙන්ම සෞඛ්‍ය ගැටලු රසකට මුහුණ පෑවා. මෙලෙස අම්බලවාව කුණුකන්ද මතට කසල බැහැර කිරීමට එරෙහිව ගම්වාසීන් අවස්ථා කිහිපයකදීම විරෝධතාවයන්හි නිරත වීම හේතුවෙන් අම්බලවාවට කුණු බැහැර කිරීම తాවකාලිකව නවතා දැමීමට බලධාරීන් පියවර ගත්තා. මෙවැනි පසුබිමක නැවතත් අම්බලවාවෙම වෙනත් කොටසකට කුණු බැහැර කිරීම සඳහා ස්ථානයක් සකස් කිරීමට ගම්පල නගර සභාව පියවරගෙන ඇති බව පවසමින් අම්බලවාවේ ජනතාව නැවත වරක්
සිය විරෝධතාවයේ නිරත වුණා. ඇයි මැති මැති කොල්ලනේ මේක වෙනින් බලහත්ක් නැද්ද කියලා දාන්න. මේක තනින් තනට මාරු කරන ප්ලාස්ටර් ගහන්න එපා. ඒ පැලස්තර අපිට එපා. කෙසේ වෙතත් මේ ගැටලුව පිළිබඳව කරුණු සුවබෙලිම සඳහා ජනාධිපති විමර්ශන පරිසර විශේෂඥයෙක් කියා ගන්නා පුද්ගලයෙක් නගර සභා නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ කුණු බැහැර කරන ස්ථානයේ නිරීක්ෂණයේදී තිබෙනවා. අනතුරු ඔහු ප්‍රකාශ කර ඇත්තේ කුමන බාධා පැමිණියත් අදාළ ස්ථානයට කුණු බැහැර කරන ලෙසයි. ඒ සමග නැවතත් එහි ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. ජනාධිපති විමර්ශන එකකින් කියලා මෙතෙන් ඩාවා එක නිලධාරියෙක් නිලධාරියෙක් නෙවෙයි කවුද වන් දන්නා අපි මැරේක් වෙන්න ඊට පස්සේ ගාව මහාචාර්ය කෙනෙල්ලු අසභ්‍ය වචනෙන් මෙතන සිටිනාට බැන වැදිලා කොහොම හරි අද මෙතෙන් කුණු දානවා කිව්වා අපි කියනවා මේ මහාචාර්ය තුමාට කොහොම හරි මෙතෙන් කුණු දාන්න බෑ අපි කොහොම හරි එක නවත්වනවාද ඒ වගේම තමයි අපේ පිරිසට තර්ජනය කරලා ඝර්ජනය කරලා හොඳින් හරි නරකින් හරි කුණු දානවා කියන තත්වෙට අද මේ පාලන අධිකාරිය පත් කරලා පත් වෙලා තිනවා ඒ විතරක් නෙමෙයි එතුමා මෙතෙන් ප්‍රකාශ කරා අද ගරු ජනාධිපතිතුමා එකම මේසෙ ඉඳගෙන එතුමාට නියෝග ලබා දුන්නලු මෙතෙන්ට විල බලන්ට අපි හැමෝම දන්නවාද ජනාධිපතිතුමා ඉන්දියාවේ ඉන්නේ එහෙනම් එතුමා කොහොමද මේ නියෝගය ලබා ගත්තේ මොනවද මේ අපෙන් වහිරයක්ද පිරිමහන්ට හදන්නේ කරුණා කරලා ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමා ප්‍රධාන මේ සියලු රජයේ වගකීම යුතු නිලධාරීන්ගෙන් කුණු ප්‍රශ්නය අපිට විසඳලා දීලා මේ සියලු ජනතාවට සහනයක් කරන හැටියට නැගෙනහිර මනම්පිටිය කනුව ප්‍රදේශයේට ඊයේ රාත්‍රියේ වනාලියේ කඩාවැදී තිබෙනවා. මේ හේතුවෙන් එම ගම්මානයේ නිවාසවලට හා වගවන් රැසකට හානි සිදු ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ රාත්‍රියේ ගම්මානයට ඇතුළු වනාලියා නිවාස සහ වගබිම් කිහිපයක් විනාශ කර ඇති අතර එම වනාලියා තවමත් ගම්මානයේ සැරිසරන බවයි ගම්වාසීන් පවසන්නේ. ජීවිත හානියක් වන්නට පෙර මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් නිසි පියවරක් ගන්න ලෙසයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ. एक हमारे इधर अलियाव अलियाव पास बेर कंडा गे काटना को मम बीर तेरा अल्प के हुआ गे काटला वाला मित्र डैमेज इला फणा मे आदि मूल बीती उपरलाती बीतर भी चमट त्यागत भी ये गणा रुपया अणुदाहक भीतर भी मन वन नईन पे ये आवेदने अदेन थे ये तपि कथा करा पुल अंतर किसी गेने मेन्नी मेतर अभी असल मिलाई मे गमे आल पाल असल वैसी मे दिन की पेम निधि बारिता इन मे अली गम्मा पिटम कल दिल मम्मे जनाधिपति मे मंग इला මාතර බෙලියත් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සඳහා භාවිත කරන උපකරණ සොරාගත් පුජලින් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර බෙලියත් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම සඳහා භාවිත කරන උපකරණ නිරන්තරයෙන් සොරකම් කරන බවට තංගල්ල පොලිස් අපරාධ කොට්ටාශයට තොරතුරු ලැබී තිබුණා. එය අනුව ඊයේ පසුරුවේ කුඩාවැල්ල පහළගොඩ යන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සොරාගත් උපකරණ හමුව තිබුණා. සොරගත් උපකරණ අතර ගැල්වනයිස් බට යකඩ කුරු කුඩා යන්ත්‍ර සිල්පර කොටන් ඇතුළු උපකරණ රසක් අයත් සොරකම් සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර තවත් සැකකරුවන් සහ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් විදේශ පුවත්. සිය නිෂ්පාදනය නතර කර ඇති කර්මාන්ත ශාලා රජයට පවරාගෙන ඒවායේ හිමිකරුවන් සිරගත කිරීමට වෙනසිවිලානු ජනාධිපති නිකලස් මදුරෝ නියෝග කර තිබෙනවා. පසුගිය සිකුරාදා එරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් මෙම ප්‍රකාශය කර ඇති බවයි වාර්තා වන්නේ. වෙනසුවිලාව තුල සිය නිෂ්පාදන ක්‍රියාවලිය අත්හිටුවා ඇති කර්මාන්ත ශාලා හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි හානියක් සිදුවන බව ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරනවා. මේ ආකාරයටම විදේශයන් විසින් තම රටේ ආර්ථිකයට එළවන තර්ජනයන්ගෙන් රට බේරා ගැනීම සඳහා එම පියවරගත් බවයි ඔහු කියා සිටියේ. කෙසේ නමුත් ජනාධිපති මදුරෝ බලයෙන් ඉවත් කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන ලෙස බල කරමින් විපක්ෂ ක්‍රියාකාරීන් එරට කරාකස් අගනුවර විරෝධතාවල නිරත වනවා.
ලොව විශාලතම තෙල් සංචිත පවතින වෙනිසූලාව ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහත වැටීම හේතුවෙන් මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට පත්ව තිබෙනවා. එත් සමගින් අපගේ මාධ්‍ය හනුවත් විකාශය නිමවට පත්වෙනවා. සුබ දවසක්.